ලංකා කම්කරු කොංග්‍රසය නිර්මාණය කරන්න මූලික වෙලා ක්‍රියාකරපු ආරම්භක ලේකම්වරයා මේ සෙල්ලසාමි මැතිතුමා. ඇත්තටම සෞම්‍ය මුර්ති තොණ්ඩමන් මැතිතුමා මේ ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන්නට සැබෑ ලෙසම මේ ව්‍යාපාරය ගෙනිච්චේ එස් සෙල්ලසාමි මැතිතුමයි කියන එක මේ වතුකරේ ජනතාව දන්නවා. මේ මොහොතේ වතුකරේ ජනතාව වෙනුවෙන් අසීමිත සේවාවක් ඉටු කරන්න කැපවෙච්ච රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන් එතුමාගේ පුතා සජිත් ප්‍රේමදාස මහතා තරං කරන අවස්ථාවේදී වතුකරේ ජනතාවගේ යුතුකමක් හැටියට ඔවුන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය තහවුරු කරන්න පෙළගැහෙන්න ඕන කියන ඒ පණිවිඩය ලබා දීම සඳහායි සෙල්ලසාමි මැතිතුමා මෙතෙන්ට පැමිණලා ඉන්නේ. එදා ගාමිසනායක මැතිතුමා ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය තුළ මහවැලි ආරම්භ කරේ. ඒ මහවැලි කලාප අවුරුදු ගාණක් තිස්සේ දැන් අමතක වෙලා තිබ්බා. ඒ මහවැලි කලාපවල නව යුගයක් ආරම්භ කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපති ධුරය හරහා අපි බලාපොරොත්තු වෙනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පිහිටවන රජයක් යටතේ ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක්. ඒ වගේම බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන රාජ්‍යයක්. ඒ වගේම අනෙකුත් ආගම්වලට තම ආගම ඇදහිීමේ නිදහස සහ ඔවුන්ගේ අයිතිවාසිකම සුරක්ෂිත වෙන රාජ්‍යයක්. ඒ වගේම අපි කිසිදු ආකාරයක අන්තවාදය, ජාතිවාදය වපුරවන්න ඉඩ තියන්නේ නැති හැම දෙනාටම ශ්‍රී ලාංකිකයෝ හැටියට එකට ජීවත් වෙන්න පුළුවන් රාජ්‍යයක් තමයි නිර්මාණය කරන්නේ. ජනාධිපතිවරණයක් කියලා කියන්නේ ගමේ මරණාධාර සමිතියක් පාලනය කිරීමක් නෙමෙයි. එයාට හැම ශේෂ්ත්‍රයක් ගැනම තමාගේම ඌ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එයාගේම වැඩපිළිවෙලක් තියෙනවා නම් එන්න විවාදයකට එතුමාට ඕන නම් ටෙලිප්‍රොම්පර් එක අරගෙන එන්නත් පුළුවන්. රියැලිටි වැඩසටහන් වල දෙනව වගේ කෝල ෆ්‍රෙන්ඩ් අවස්ථාවකුත් දෙනවා. අයියගෙන් අහලා කියන්නම් අවස්ථාවකුත් දෙන්නම්. එක මදි නම් තුනක් ඕන නම් එකක් දෙන්නම්. මං හිතනවා ලංකා ඉතිහාසයේ පළමු වරට ජනාධිපති අපේක්ෂකයේ කාන්තා ප්‍රඥප්තියක් ගෙනල්ලා සම්මුතියකට එනවා කාන්තාවන්ට අපි මෙන්න මේ විදිහට සලකනවයි කියලා. එහෙමනම් මං හිතනවා කාන්තාවන්ට ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට හොඳ අවස්ථාවක් මේ මැතිවරණයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපතිත්වයේ යටතේ ලබා දෙන්නට කටයුතු කරන්න යනවා.